මෙතෙක්කල් ගායනා කළේ පැරණි ගීත අලුත් ජීත ගායනා කරන්න බැරුවවත් අකමැතිකමක්වත් නෙමෙයි. මම ඉගෙන ගන්නේ ශාස්ත්‍රීය සංගීතය. ඉතින් ශාස්ත්‍රීය සංගීතය යොදාගෙන පැරණි ලස්සන ගීත ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. මම හිතනවා ඒ ගීතවලට මිනිස්සු කැමති වෙයි කියලා. ඇත්තටම කියනවා නම් මගේ හෘද ස්පන්දනය වැඩි කරා ඔයා. තාම පැහැදිලි අලංකරණ හරි ස්ථාවර ගායනයක්. ඉතා හොඳ විහිදීමක්. ඉතා හොඳ ගායනයක්. චතුරිකා මේ බොහෝම රසවත් තනුවක් තමයි තෝරගෙන තියෙන්නේ. මේක මුලින් හින්දි තනුවක්, පස්සේ තමයි අපිට මේ එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගායනා කරලා තියෙන්නේ. අතන මේකේ මම හිතන විදිහට මට තේරෙනවා මේ චතුරිකා මේ සංගීතය පිළිබඳවත් යම්කිසි උගත්කමක් තියෙන විත්තිය මට තේරෙනවා. ඔතන තියෙනවා ඇත්තටම දැන් සංගීතය ගත්තොත් එහෙම ක්‍රින්තන් කියලා තියෙනවා, ගමක් කියලා තියෙනවා, මීන් කියලා තියෙනවා. ඉතින් ඒ
මම මේ සංගීත ශාස්ත්‍රයේ පැත්තෙන් කියන්නේ හැම දෙයක්ම ඔබේ අතින් ඒක කෙරුණා බොහොම හොඳට ගායනා කරා මම බොහොම හොඳට රසවින්දා ඉදිරියේදී ඔබට මේ වගේම නැවත නැවත ගායනය කිරීමට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි මම හිතන ඔබේ ගායනාව වඩාත් කිට්ටු වෙන්නේ මුල් හින්දි ගීතයට ඒ අලංකරණ ඒ තාක්ෂණ වේදයන් බණ්ඩාරස කිව්වා වගේ ඉතින් ඇත්තටම මේ ගීතේ ඔබේ ගායනාවේ තියෙන පිරිපුන් බව පරිපූර්ණ බව පෙන්වන ජාතික ගායනාව විශේෂයෙන්ම අලංකරණ සහ අදාළ තාක්ෂණ වේදයන් එක තැනක් ඇත්තටම ස්වර චලිතයක් අවරෝහණ ස්වර චලිතයක් ඔබ ඒක හරියට ගන්නෙ නෑ ඒ කියන්නේ ඒක ශෘතිය වැරදි කිසිම ප්‍රශ්නයක් නෑ නමුත් ඒක ස්වර කීපයක වෙනසක් එක තමයි අවරෝහණ චලිතය වර්ස් එකේ ඔබට හිත නොම වෙන කැලලකින් එන කොටස ඒක සමස්ත ගීතයේ තියෙන ස්වර චලිතයන් එක්ක මේ සමපාත වෙන්නේ නැති ගතියක් තියෙනවා ඒ හැර මුළු ගීතේම ස්වර අලංකරණ හඬ හැඟීම් මේ සියල්ල ඉතා හොඳයි. මේක ඇත්තටම ඉතා හොඳ ගායනයක්. බොහොම ස්තුතියි සර්. චතුරිකා අපි දන්නවා චතුරිකා හැමදාමත් හොඳ අහගන්න වැඩිපුර හොඳ අහගන්න තරඟකාරියක්. ඒ කියන්නේ ඔබ හැමදාමත් හොඳින් ගීතේ ගායනා කරමින් විනිශ්චය මණ්ඩලයේ හොඳ ප්‍රතිචාර ලබනවා හැමදාමත්. ඒ වගේම අදත් ඔබගේ ගායනය පිළිබඳව යහපත් ප්‍රතිචාර ලබන්නට ඔබ සමත් වුණා. ඉතින් එතනදී ඔබ තෝරාගත්ත ගීතය ඔබට ගැළපෙන ගීතයක් ඒ වගේම ඔබට රසවත් ලෙස ගායනා කරන්න පුළුවන් ගීතයක් කියන එක අවබෝධ කරගෙන කල් ඇතුව ඒ පිළිබඳව පුහුණු වෙලා ඔබ ගීතයේ රසට ගායනා කරා කියන එක තමයි මට දැනුනේ ඔබ ගීතයේ ඒ ගායනා කරන මුළු කාලය තුළම. අපහසුකින් තොරව ඔබ ආයාසයකින් තොරව හොඳින් ගීතේ ගායනා කළා රසවත් ලෙස. ඉතින් මම ඉතාමත් හොඳින් ඔබගේ ගීතේ රසවින්දමා වගේම ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකිනුත් ඔබගේ ගීතේ රසවින්දනට ඇති ඔබට ඉදිරියට යන්නට ඒ අය හැමෝම උදව් කරාවි. ජය වේවා. බොහොම ස්තුතියි සර්. ජෝතිපාල මහත්මයාගේ ගීතයක්ද? ඔව්යි. මෙච්චර ගායිකාවන්ගේ ගීත තිබියේදී ඇයි ජෝතිපාල මහත්මයාගේ ගීතයක්ම තෝරගන්න හේතුවේ? අයියේ මේ මම සින්දු හොය හොය හිටියේ. ඒ කියන්නේ ගොඩක් අර අහලා නැති සින්දු වෙන්නත් ඕනේ ටිකක් වෙනසක් වෙන්නත් ඕනේ. මේ අපේ හොස්ටල් එකේ ළමයෙක් ඉන්නවා අයියේ ආශා කියලා මේ එයා හැමදාම රැට මේ හින්දි සින්දු දාගෙන නටනවා. ඇවිල්ලා ඉන්නද ඒ ආශා? ඔව් ඇවිල්ලා ඉන්නවා. මේ එයා හැමදාම රැට මේ හින්දි සින්දු දාගෙන නටනවා. චතුරි අල්ලගෙන ආශාද? ඔව් රී අකුර. රී අකුර. රී අකුර ආශා. ඔව් මේ එයා දවසක් ඒක මේ සින්දු අහා නටනකොට මට හිතුණා මේක මේ මට මතක් වුණා ජෝතිපාල මහත්මයාගේ ගීතයක් තියෙනවා කියලා මේ ඒ තනුවට යාළුවෝ ගොඩක් මුදව කරන මම ඇත්තටම යාළුවෝ ගොඩක් ස්තුති වෙන්න ඕනේ මේ වෙලාවේ. හොඳයි. දැන් ඔබට අවස්ථාව තියෙනවා ඔබගේ SMS අංකය ජනතාවට මතක් කරලා දෙන්න. අද මගේ අංකය අංක 10 DDS හිස්තනක් අංක 10 යොදා 99.2ට හැකිතාක් SMS කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔබට කාල පරාසයෙන් වෙන්නේ හෙට උදෑසන 8:30 දක්වා පමණයි. හොඳයි. සුපදනා ජත්‍රි.